දන්නවද මිනිස්සුන්ව සැනකින් ඔයා වෙත ආකර්ෂණය කරගන්න විදිහ කලබල වෙන්න එපා කලබල වෙන්න එපා මේ කියන්න යන්නේ ගතානුගතික ආකර්ෂණ නීතිය ගැන හැමනම් නෙමෙයි මම ඔයාට කියලා දෙන්න හදන්නේ ඉතාමත්ම සරල පියවරවල් කිහිපයක් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ ඔයා වෙතට ආකර්ෂණය කරගන්න ඕනේ පුද්ගලයා සතුව තියෙන අවංකවම අගය කළ හැකි qualities කිහිපයක් ගුණාංග කිහිපයක් හඳුනගන්න එක ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ එයාගේ ගුණාංගය ගැන දක්ෂතාවය ගැන කුසලතාවය ගැන එයාට සතුටු හිතෙන විදිහට ප්‍රශංසනාත්මකව කතා කරන එක හැබැයි ඔයා ඒ වැඩේ කරන්න ඕනේ ඒ කෙනාගෙන් කිසිම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැතිව අවංකවමයි ඇත්තටම ඕක හරිම පොඩි දෙයක් නේද විනාඩි කිහිපයකින් කරන්න පුළුවන් ඉතාම සරල දෙයක් නේද හැබැයි ඕක සරල දෙයක් වුණාට ඔය හරහා ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයටම හදවත පතුලටම කතා කරන්න ඔයාට පුළුවන් එහෙම වුණාම ඒ පුද්ගලයාට ඔයාව දකින්න එකත් ඔයාගේ නම හෙන එකත් ඉතාමත්ම සතුටුදායක දෙයක් වෙනවා ඉතින් ඒ දේ වුණාම ඒ පුද්ගලයා ඔයාට ආකර්ෂණය වෙනවා කියන දේ අහන්නත් දෙයක්ද මිත්‍රවරුනි ඔයා හොඳට මතක තියාගන්න අනිත් අයව අවංකවම අගය කරන එක two-way winning process එකක් කියලා. ඒ කියන්නේ ඔයා අනිත් අයව අවංකව අගය කරන්න ඔයා වටා අතිවිශාල මිතුරන් පිරිසක් එකතු වෙනවා. ඒ වගේම ඔයා කරන ඒ දේ නිසා ඔයත් નિરાයාසයෙන්ම ඉතාමත්ම සතුටින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඕක two-way winning process එකක් නෙමෙයිද? හොඳයි. දැන් ඔය අවංකව හිතලා බලන්න සමාජයේ ඔයාව අගය කරනවට, ඔයාට ප්‍රශංසා කරනවට, ඔයාව දිරිගන්වනවට, ඔයාට අවධානය දෙනවට, ඒ වගේම ඔයාට ගෞරව කරනවට ඔයා කැමතිද? ඔයා අකමැතිද කියලා? අනිවාර්යයෙන්ම ඔයා කැමතිනේ. ඉතින් ඔයා වගේම තමයි අනිත් අයත් ඔය දේවල් ලබන්න හරිම කැමති. හැබැයි හිතලා බලන්න ඔයා ඒ දේවල් සමාජයට දෙනවද කියලා? එහෙම නැත්නම් ඔයා අදම ඒ දේවල් කරන්න පටන් ගන්න. අනිත් අය ඔයාට ලබා දිය යුතුයි කියලා ඔයා හිතන දේවල් ඔයා අනිත් අයට නොමසුරුව ලබා දෙන්න. මේකට මම සරල උදාහරණයක් කියන්නද? ඔයා නොදන්න දෙයක් කාගෙන් හරි අහගන්න ගියාම ඒකේ නා මොකක්ම හරි ලොකු වැඩක නිරත වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. හැබැයි ඉතින් ඔයාටත් ඒ අහගන්න ගිය දේ ඉක්මනින්ම අහගන්නත් ඕනේ. එහෙමයි කියලා ඔයා කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මට මෙන්න මේ දේ කියලා දෙන්න කියලා ඒ වැඩක් කර කර හිටපු පුද්ගලයාට කිව්වොත් එයාට මොනවා හිතෙයිද? එයා ඔයාට ඒ උදව්ව කර න්න පෙළමෙයිද? හැබැයි ඒ වෙනුවට ඔයා එයා ගාවට ගිහිල්ලා සමාවෙන්න මං වාට කරදර කළා නම් ඔයාට වෙලාව තියෙනවා නම් පුළුවන් නම් විතරක් මට මෙන්න මේ උදව්ව කරනවද මට මෙන්න මේ දේ කියලා දෙනවද කියලා ඔයා එයාගෙන් අහුවොත් බොහෝ වෙලාවට එයා ඒ කර කර හිටපු වැඩේ නවත්තලා ඔයාට ඒ දේ කියලා දෙයි ඔයාට ඒ උදව්ව කරයි එතනදී ඔයා ඒ පුද්ගලයාට යම්කිසි ගෞරවයක් දීලා වටිනකමකුත් දීලා සුහදශීලීව කතා කරපු නිසා තමයි ඒ පුද්ගලයා ඔයාට ඒ උදව්ව කරන්න පෙළඹුණේ ඉතින් ඔය විදිහටම ඕනෑම සංවාදයක් කිරීගෙන යනකොට අතරමැදදී සුහදශීලී වදන් මිත්‍රශීලී වදන් සිනහමුසු වදන් එහෙම යොදා ගන්න. ඒක හරියට එක දිගට වැඩ කරන රත්විච්ච යන්ත්‍රයකට තෙල් දානවා වගේ වැඩක් තමයි. ඒ කියන්නේ එක දිගට වැඩ කරන යන්ත්‍රයකට තෙල් දැම්මාම ඒ යන්ත්‍රය තවත් කාර්යක්ෂමව වැඩ කරනවා වගේ ඔයා කාත් එක්ක හරි කවුරු හරි පිරිසක් එක්ක හරි සංවාදයක් කරනකොට සිනහමුසු වදන් මිත්‍රශීලී වදන් යොදාගත්තොත් ඒ සංවාදය ඉබේටම සුහද කතාබහක් වෙලා ඔයාට අවශ්‍ය කරන ඉලක්ක ටික ඒ සංවාදයේ හරහා හරිම ලස්සනට හරිම සාර්ථකව ලබා ගන්නත් පුළුවන් වෙයි. ඉතින් ඔයා හොඳින් මතක තියාගන්න ඕනෙම මිනිස්සෙක් තමන්ව අගය කරනවට හරිම කැමති කියලා. කාගේ හරි සුරතල් සතුන් ඒගොල්ලන්ගේ විනෝදාංශ ඒගොල්ලෝ කරන විලාසිතා ගැන ඔයාට පුළුවන් නම් අවංකවම අගය කරන්න. ඒකට ඒගොල්ලෝ ගොඩාක් ආසයි. ඇත්තටම ඕක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ආශාව මුදුන් පමුණවා ගැනීමට ඔයත් යම්කිසි දායකත්වයක් දක්වනවා කියලා ඒගොල්ලන්ට තේරුණාම ඒගොල්ලෝ ඔයාව ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා.
ඒක තමයි ඔයා වෙතට මිනිසුන් ආකර්ෂණය වෙනවා කියන්නේ. ඉතින් දැන් හැරිලා බලන්න ඔය දේ කරන්න ඔයාට මොනවද වැය වුනේ කියලා. වචන ටිකක් විතරයි නේද වැය වුනේ. හැබැයි ඔය දේ හරහා ඔයාට කොච්චර පොසිටිව් ඉෆෙක්ට්ස් ටිකක් ලැබුණද කියලා ආයි පාරක් හිතලා බලන්න. එහෙනම් මේ දේවල් කරලා අනිත් අයව හොඳ හැටි ආකර්ෂණය කරගන්න. ඒ වගේම ඔයාගේ අත්දැකීම් මතක ඇතිව කමෙන්ටුත් කරන්න.